CS TV ලොවම දකින ඔබේ ඇස තමන්ට අසාධාරණයක් සිදු වුනහම තමන්ට කරගන්න දෙයක් නැතුව අසරණ වුනහම අපි කලේ හෙන ගහපන් කියලා ශාප කරපු එක. ඇත්තටම අනිත් කෙනාට හෙන ගැහුවද? එහෙම නැත්නම් ඒ ශාපය බලපැවතුනාද කියලා අපි හරියටම දන්නේ නැහැ. ඒක හින්දා ශාපයක් කියන්නේ මිත්‍යාවක් කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. හැබැයි ශාපයන් කියන්නේ මිත්‍යාවන් කියලා කිව්වට ඒ මතයන් බොරු කරන ශාපයන් කිහිපයකත් ලෝක ඉතිහාසයේ දකින්න ලැබෙනවා. මේ කියන්නේ එහෙම ප්‍රකට වුණ ශාපයන් හතක් ගැන. ටිපිකනෝ ශාපය. ඇමරිකාවේ ස්වදේශීය ජනතාවගේ නායකයෙක් වෙච්ච ටකුම්සේ එක්තරා සටනක් පරාජය වෙනවා. ඒකට කියන්නේ ටිපිකනෝ සටන කියලා. මේ සටන පරාජය වුණාට පස්සේ ටකුම්සේ ශාපයක් කරනවා. ඊට පස්සේ මේ ශාපය වැදුණු ඇමරිකානු ජනාධිපතිවරු කිහිප දෙනෙක්ම අකාලයේදී තමන්ගේ දුහුර කාලයේදීම මිය යනවා. එහි පළමුවැන්න විදිහට ටිපිකනෝ සටන අවධියේ හිටපු ආණ්ඩුකාරවරයෙක් මිය යනවා. ඊට පස්සේ කාලෙක ඇමරිකානු ජනාධිපති බවට පත් වුණ හෙන්රි හැරිසන් මිය යනවා. ඊටත් අවුරුදු 20කට පස්සේ ජනාධිපති වෙන ලින්කන් ජනාධිපතිතුමා ඝාතනයට ලක් වෙනවා. 1840, 1860, 1880 මේ වගේ කාලවලදී මේ ශාපය 1960 විතර වෙනකම්ම ක්‍රියාත්මක වුණා කියලා විශ්වාසයක් තියෙනවා. කෙනඩි පවුලේ ශාපය. ඇමරිකාවේ ජීවත් වුණ කෙනඩි පවුල ගැන ඔබ දන්නවා. මේ සුප්‍රකට කෙනඩි පවුලට එරෙහිවත් ශාපයක් ක්‍රියාත්මක වුණා කියලා තමයි විශ්වාස කරන්නේ. ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිතුමා 1963 දී වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත් වෙනවා. ඊට අවුරුදු කිහිපයකට පස්සේ එයාගේ සහෝදරයා වුණ රොබර්ට් කෙනඩිත් වෙඩි තැබීමකින් මිය යනවා. ඊට පස්සේ ඒ සහෝදරයාගේ එක පුතෙකුත් මිය යන්නේ ඖෂධ අධිමාත්‍රාවක් ශරීරගත වීම හින්දා. රොබර්ට්ගේ තවත් පුතෙක් මිය ගියේ හිම ක්‍රීඩා කරන්න ගිහිල්ලා සිද්ධ වෙච්ච අනතුරකින්. පොඩිම ජෝන් කෙනඩි මිය යන්නේ ගුවන් අනතුරකින්. මිනිස්සු විශ්වාස කරන්නේ මේක කෙනඩි පවුලට බලපාපු ශාපයක් කියන සිද්ධ වුණා කියලා. අයිස් මිනිසාගේ ශාපය. 1991 දී ඉතාලියේ ඇල්ප්ස් පැත්තේදී හිමේ තිබිලා මිනිහෙක්ගේ මළ සිරුරක් හොයාගත්තා. කාල නිර්ණයට අනුව මේක ශතවර්ෂ 53ක් පැරණි මළ සිරුරක් කියලා හොයාගන්නවා. ඊට පස්සේ මේ මළ සිරුර සොයාගත්ත මහාචාර්යවරු එවැගේම ඉතිහාසඥයන් කිහිප දෙනෙක්ම විටින් විට මේ යන්න පටන් ගන්නවා. හරියටම ගත්තොත් 7 දෙනෙක් මිය යනවා මේ මළ සිරුර සොයා ගැනීමට සම්බන්ධ වන. මේන් 4 දෙනෙක් මිය යන්නේ හදිසි අනතුරු වලින්. මේ මිය යෑම වලට හේතුව අර අයිස් මිනිසා පසුපස තිබුණ භයානක ශාපයක් කියලායි විශ්වාස කරන්නේ. සුපර්මෑන්ගේ ශාපය. ඔබ කියයි මේක විහිළුවක් කියලා. එකපාරට විහිළුවක් වගේ දැනුණාට මේකත් එක්තරා විදිහක ශාපයක් වෙන්න පුළුවන්. සුපර්මෑන්ගේ චරිතය රඟපාපු නළුවන්ට සහ එම නිර්මාණවලට සහභාගී වුණ අයටත් මේ කාර්යයෙන් පස්සේ මුහුණ දෙන්න වුණේ ඒ තරම් හොඳ දෙයකට නෙවෙයි. මේ සුපර්මෑන්ගේ චරිතයට පණ පෙව්වා ජෝර්ජ් රිව්ස් කියන නළුවා. මෙයා සිය දිවි නසා ගත්තා. තවත් කෙනෙක් ක්‍රිස්ටෝපර් රිව්. එයත් සුපර්මෑන්ට රඟපාලා පස්සේ සදාකාලික ආබාධිත පුද්ගලෙක් බවට පත් වුණා. ක්‍රිස්ටෝපර් රිව් කිසිම දවසක මේ දුම්බිව්වේ නැහැ. හැබැයි තමනුත් දුම්පානය නොකරලා දුම් නොබීපු බිරිඳ මිය යන්නෙත් පෙන්හලු පිළිකාවකින්. තවත් සුපර්මෑන් කෙනෙක් විදිහට රඟපෑවා ළමා නළුවෙක් ලී ක්වින්ගල්. 1991 දී මෙයාට තමන්ගේ ජීවිතය අහිමි වෙනකොට වයස අවුරුදු 14යි. මෙහෙම ගත්තොත් ලොකු නම් ලයිස්තුවක් තියෙනවා. මේ ශාපයට හේතු වුණේ සුපර්මෑන් කොමික් පොතේ නිර්මාපකයන්ට චරිතය වෙනුවෙන් හිමිවිය යුතු මුදල් හරියට ලබා නොදීම හින්දා කියලයි සමහර කියන්නේ. කොහිනූර් දියමන්තියේ ශාපය. මේක අපිට කිට්ටුයි. මොකද ඉන්දියාවේ කතාවක්. ඉන්දියාවෙන් තමයි මේ කොහිනූර් දියමන්තිය හොයාගන්නේ. ලෝකේ ඉතාමත්ම ප්‍රසිද්ධ දියමන්තියක්, වටිනා දියමන්තියක් මේක. මේ දියමන්තිය හා බැඳුණු බරපතල විදිහට පිළිගන්න ශාපයක් තියෙනවා. ඒක තමයි මේ කොහිනූර් දියමන්තිය කාන්තාවක් සතු වුණොත් ඒක ඒ ගැහැණියට සෞභාග්‍ය උදා කරනවා. ඒ වගේම පිරිමියෙකුට ඒ දියමන්තිය හිමි වුණොත් ඒ පුද්ගලයාට මරණය හරි අවාසනාව හරි උදා වෙනවා කියන එක. අඬන ළමයාගේ සිතුව මේ ශාපය. ඉතාලියානු චිත්‍ර ශිල්පියෙක් හිටියා බ්‍රූනෝ අමාඩියෝ කියලා. අඬන පිරිමි ළමයෙක්ගේ සිතුවමක් අඳිනවා මේ චිත්‍ර ශිල්පියා. 1950 වගේ කාලෙදි තමයි මේක නිර්මාණය වෙන්නේ. බ්‍රූනෝ අමාඩියෝ මේ චිත්‍රය නිර්මාණය කරන්නේ
ළමා නිවාසයක හිටපු දරුවෙක් දිහා බලාගෙන කියලා තමයි සඳහන් වෙන්නේ. කොහොමනත් මේ චිත්‍රය නිර්මාණය කරපු බ්‍රූනෝගේ චිත්‍රාගාරයත් පුලිස්සමින් තමයි මේ සිතුව මේ ශාපය පටන් ගන්නෙ. මුළු චිත්‍රාගාරයේම විනාශ වුණත් මේ සිතුවමට හානියක් වෙන්නේ නැහැ. පස්සේ මේ බ්‍රූනෝ ඇඳපු ළමයාගේ සිතුවම එක්තරා යුවලක් විසින් මිලදී ගන්නවා. ඒ පුද්ගලයාගේ ගෙදරට ගෙනිච්චට පස්සේ ඒ ගෙදරත් ගිනි ගන්නවා. ඉතින් දිත් අර චිත්‍රයට හානියක් වෙලා නැහැ. ගින්නට හසු වුණු නිවාසවලින් මේ චිත්‍රයේ පිටපත් දිගින් දිගටම හම්බ වෙලා තියෙනවා. මේ විදිහට මේ ශාපයේ දිගටම ගලාගෙන ගිහින් තියෙනවා. 1985 අවුරුද්ද ගත්තොත් එහෙම සන් පුවත්පතේ පළවුණ ලිපියකින් මේ ගැන මුල්වරට අනාවරණය කරලා තිබුණා. තිමුර් සොහොනේ ශාපය. තිමුර් කියලා කියන්නේ තුර්කි සහ මොංගෝල් සම්භවයක් තිබුණ ආක්‍රමණිකයෙක්. මෙයා තමයි උස්බෙකිස්තානයේ තිමුරිඩ් රාජධානියේ ආරම්භකයා, ආරම්භක රජතුමා. ක්‍රිස්තු වර්ෂ 1405දී තිමුර් රජතුමා මිය යනවා. ඊට පස්සේ මෙයා මිහිදන් කරපු සොහොනෙන් මේ සිරුර ගොඩ අරගෙන ඒක සෝවියට් දේශයට අරගෙන යනවා ජෝසප් ස්ටාලින්. මේ සොහොනේ තිබිලා තියෙනවා මගේ සොහොන යම්මයක විවෘත කළොත් මටත් වඩා දරුණු ආක්‍රමණිකයන්ට මුහුණ දෙන්න ඔවුන්ට සිද්ධ වෙනවා කියලා. ඉතින් ජෝසප් ස්ටාලින්ගේ අනකට අනුව අරගෙන යද්දි මේ සිරුර ඒ රටේ ස්වදේශික ජනතාව ස්ටාලින්ට අනතුරු අඟවලා තියෙනවා. යම් අනතුරු වලට කරදර වලට ඔබට මුහුණ දෙන්න වෙයි, රටට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා. මේ සිරුර අරගෙන ගිහින් දවස් 3කට පස්සේ නාසි හමුදාව සෝවියට් දේශය ආක්‍රමණය කරනවා. මේ ආක්‍රමණය මිලියන ගණනක ජනතාවට තමන්ගේ ජීවිත අහිම කරනවා, ඝාතනය වෙනවා. මේ ටිමුර් රජතුමාගේ සොහොනේ සහ සිරුරේ ශාපය තමන්ගේ රටට වැදුණා කියලා තමයි අදටත් විශ්වාස කරන්නේ. මේ වගේ ලෝක ප්‍රකට ශාපයන් පිළිබඳව තවත් තොරතුරු වාර්තා වෙනවා. මේ ඉන් කිහිපයක් පමණයි. තවත් මේ වගේම පුදුම ලෝකයේ පුදුම තොරතුරු අපි කතා බහ කරමු. අපේ CS TV YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට වැදගත් තොරතුරු තව තවත් නරඹන්න ලබා ගන්න පුළුවන්. ස්තුතියි.